මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝ රිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝ රිස්තුමා. මොකෝ මගෝ රිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න like Paris, New York. එතකොට නෝන අපේ වලට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නැහැ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? Coca-Cola බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. ගිනාබිනේට දිනව ඉංගල ඩිස්කේ යම්මට ඩිස්කේ ඩිස්කාලේ. වාදනය කරන ගෑනු පරානේ කොඳ කෑලිකුත් අරන් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කවන්න නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ. මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ. ඒකයි මේ ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ වේවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සින්නෑ. අපි ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුත් අපි සීරම ගස්. ඒක ගහපන්. මේවර මේවර මේවර. හෙයි. මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්. රැටිසි පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රැට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඔකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපුට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පා ගන්න බෑ. මොකද උණුම වගේ බලාගෙන ඉන්නේ. get out. ඒ පිටතල ගෙම්බා coming out. ආ මාමේ අපුට රෙන්ටකට දෙන්න නැද්ද? රෙන්ටකට ජලසේනයි ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකම් වැඩක් බලාගෙන යනවා කියන්නේ.